අපි එනකොටත් මේ අලි ටික වතුරට බැහැලා වතුරෙන් කොට වෙනවා. මේ ඉඟිනි මිටිය වැව සෑහෙන කාලෙකින් මේ වැවේ අලි ඉන්නව බලන්න බැරි වුණා. ඒ නිසා පුංචි පණිවිඩයකට ආවා අලි ඉන්නවා කියලා ලැබිච්ච. මේ අලි ටිකත් බැහැලා ඉන්නේ ඉඟිනි මිටිය වැවේ උඩ කොටසේ මීයෝයේ ඉවුරකට. අපිට මේ අලි පේන්නේ ඈතින්. අලි ටික බලාගන්න තවත් ටිකක් ළඟට ගියොත් හොඳයි කියලා හිතෙනවා. අලි ටික ඉන්නේ ගොඩක් ඈත. හරියට අලි ටික බලාගන්න නම් පොඩ්ඩක් ළඟට යන්න ඕනේ. යන්න පුළුවන්කමකුත් තියෙනවා. බොරුවක් අරන් ගියොත් මේ හරිය තියෙනවා පුංචි පුංචි දූපත් වගේ පස් ගොඩැලි. මීයේ වතුරේ ඉතිරි වෙච්ච පස් ගොඩැලි. ඒව ගාව නවතින්න පුළුවන් ගියපුවාම. ඒ නිසා මාත් එක්ක ගියපු ගමේ තරුණ පිරිස උත්සාහ කරන්නේ කොහොම හරි ළඟට ගිහිල්ලාම බලමු කියලා. මට චුට්ටක් අයිනට වෙලා ඉන්න කියලා ඕන් ගියා වැවේ මසුන් මරණ අයගෙන් ඔරුවක් ඉල්ලගෙන ඉන්න. අද දවසේ මසුන් අල්ලන්න ගියපු නැති ඔරු දෙකක් ඉල්ලගෙන මේ එන්නේ මාවත් එක්කගෙන යන්න අලි ඉන්න කිට්ටුවට. අපි ඉස්සෙල්ලා අලි ටික දැක්කේ ඈති. ඒ නිසා මොවුන් මේ මාවත් එක්කගෙන යන්න තමයි ඔරුවකින් එන්නේ. ඔරුවට නැංගට මේ ඔරුවේ ඉඳගෙන කැමරාවක් හසුරන එක හරිම අමාරුයි. රැල්ලක් ටිකක් තියෙනවා. අනික මේ ඉන්නේ හැමදාම ඔරු පදින කට්ටිය නන් නෙවෙයි. ආසාවට අලි බලන්න ආපු ගමේ තරුණ පිරිස. ඔවුනුත් ඉඳලා හිටලා ඔරු පදිනවා. කොහොම හරි මං ඉන්න තැනට ඇවිල්ලා මාවත් ඔරුවේ තියාගෙන මේ යන්නේ අලි ඉන්න තැනට චුට්ටක් කිට්ටු වෙන්න. ඊට ටිකක් එහයින් පේනවා මසුන් අල්ලන ඔරු. මේ අපි තාම ඉන්නේ ඉඟිනි මිටිය වැවේ ඉස්මත්තේ. මීයුවේ ඉඟිනි මිටිය වැවට වැටෙන හරියේ. ඔරුවේ යන එකත් එච්චර ලේසි නෑ. මේගොල්ලෝ කොහොමරි මාවත් තියාගෙන පුංචි දූවකට එක්කන් ආවා. පුංචි පස්කොඩැල්ලක්. එතන ඔරු දෙකම නතර කරලා චුට්ටක් වෙලා හිටියා. ඒත් මේ මාත් එක්ක ආව තරුණ පිරිසට බලාගෙන ඉන්න බෑ මෙතෙන්ද වෙලා. තවත් ටිකක් ළඟට යන්න උමනාව තිබ්බේ. ඒගොල්ලන්ට කිසි ගැටලුවක් නෑ. ඒගොල්ලෝ ඔරුවේ ඉඳන්නේ බලන්නේ. ඒත් මට කැමරාව හසුරව ගන්න පුංචි අපහසුතාවයක් තියෙනවා. එනිසා මම මේ පස්කොඩැල්ලේ නැවතුණා. ඒගොල්ලෝ මාව එතන තියලා ඔරු දෙක අරන් තවත් ළඟට ගියා. මේ තියෙන්නේ කිරල බිත්තර. මේ ඉන්නේ ඒ කිරල බිත්තරවල අයිතිකාරයෝ. මම නැවතිලා ඉන්නේ වැරදි තැනක වෙන්න පුළුවන්. කිරල බිත්තර හැම තැනම. මගේ වටේට උඩින් කැරකෙනවා කිරල්ලෝ. ඔවුන්ගේ බිත්තර මං ගනී කියලා. හැබැයි ඔවුන් දැනගත්තා ඔවුන්ගේ බිත්තරවලට කිසිම හානියක් නෑ ඇවිල්ලා ඉන්න මනුස්සයගෙන් කියලා. ඒ නිසා පොඩ්ඩක් උඩ කැරකි කැරකි ඉඳලා සද්දේ නැවතුණා. මම ඉන්න තැනට දැන් අලි ටික පේන්නේ මෙන්න මේ විදියට. ගොඩක්ම ළඟට නෙමෙයි. එහා ඉවුරට යන්න විදියක් නෑ අලි ඉන්න කිට්ටුවට. එහෙම ගියොත් ඔවුන්ට මේක බාධාවක් වෙනවා. වැව් ඉස්මත්තේ හැදෙන තෘණ වර්ග ගලවගෙන හිමින් හිමින් ආහාරයට ගන්නවා. මෙතන අලි 30ක විතර වගේ රංචුවක් දැක ගන්න පුළුවන් වුණා. තවත් අලි ඉන්නවා කැලේ ඇතුළට වෙලා. ඒ අලි ටික හෙමින් හෙමින් එළියට බහි තවත් හවස් වෙනකොට. අපිට ගොඩක් වෙලා මෙතෙන්ඩ වෙලා ඉන්න පුළුවන්කම නම් ලැබෙන්නේ නැහැ. මොකද ඔරුව අරන් ගිහිල්ලා දෙන්න ඕන ඔරුවල අයිතිකාරයන්ට. ඒ නිසා අපි ඉල්ලගත්තේ පොඩි වෙලාවකට ඔරු ටික. ගැහැණු සත්තුයි පැටවුණුයි මේ විදිහට
රැඳිලා ඉන්නවා. තාම වැව් පිටිය හරියට පිටිය පෑදිලා නැහැ. ඒ නිසා මේ අලි හෙමින් හෙමින් රාත්‍රී කාලේ වෙනකොට ගම් වදිනවා. ආහාර හොයාගෙන ඔවුන්ට ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ කොටසේ තියෙන ආහාර විතරක්. ඒ නිසා මේ වෙනකොටත් අලි කොටසක් ගිහිල්ලා වතුර බීලා ඉවර වෙලා ආහාර හොයාගෙන රංචුවේ හිටිය ටිකක් ශක්තිමත් පිරිමි අලියෙක් එනවා ජලයේ දිහාට. ඈතට වෙලා අලි බලන්න බෑ කියලා ඔරු දෙකේ ගියා ටිකක් ළඟට. මොවුන් මේ ළඟම ඉන්නා වගේ පෙනුනට කැමරාවට මොවුන් ඉන්නේ සෑහෙන ඈත. කැමරා කාචයට ගොඩක් දුර දේවල් අවුනාට ඇහැට ඒ වගේ දුර දේවල් ළඟ වගේ බලන්න පුළුවන් කමක් නැති නිසා ඔවුන් කොහොම හරි ඔරුවල ගියා ළඟට ගිහිල්ලා අලි බලන්න. ඔවුන් නාපව ඇවිල්ලා කිව්ව මෙතනත් ඉන්නවා කියලා තුවාල වෙච්ච අලියෙක් කෙනෙක් දෙන්නෙක්. හැම අලි රංචුවකම ඉන්නවා කොහොම හරි මොනාට හරි තුවාල වෙච්ච අලි. අලි ඉන්න කැලෑවල මිනිස්සු දඩේමට තුවක්කු බඳිනවා. එතකොට අලි ටික ගම්මානවලට එනවා ආහාර හොයාගෙන. අලි යන්න කැමති නෑ කැලේ මැන්දේ. මොකද මිනිස්සු තුවක්කු බඳින්නේ කැලේ. ඒ හින්දා අලි එන්නේ ගමට. ගමේ තුවක්කු බඳින්නේ නැති නිසා විල්පත්තුව තබ්බෝ පැත්තේ ඉන්න අලින්ගේ කොටසකුත් මේ විදියට ඉගිනි මිටිය වැව් ඉස්මත්තට එනවා. ඇවිල්ලා ඔවුන් නැවත ඔවුන්ගේ ප්‍රදේශවලටම යනවා. ඒ වගේම කහල්ල පල්ල කැලි කලාවැව බලුලව පැත්තේ අලිත් ඇවිල්ලා ඉගිනි මිටියට නැවත ඔවුන් හැරිලා යනවා. ඒ අතරේ සමහර අලි මේ දෙපැත්තටම ගමන් කරනවා. මේ ඉගිනි මිටිය වැව කියලා කියන්නේ අලින්ගේ මධ්‍යස්ථානයක්. එයා මෙහා ගමන් කරන කාලිකට නවාතැන් ගන්න. ඔරු ටික දෙන්න ඕන වෙලාවත් දැන් හරි. අපිත් අඳුර වැටෙන්න කලින් ගෙවල් වලට යන්න ඕනේ. මොකද යනේන පාරවල් වලත් අලි ඉන්නවා. වැව් වල විතරක් නෙමෙයි. ඒ නිසා අදට ගිහින් ඉන්නම්. තවත් දවසක රූප පෙළක් අරගෙන අලි පාර YouTube channel එකේ එකතු වෙලා ඉන්න සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.